අද වෙනකොට නැවේ තත්ත්වය ඉතාමත් අනතුරු තත්දායක තත්ත්වයකටපත් වෙලා තියෙනවා මේ වෙද්දි. මොකද නැව දැන් ඉතාමත් පාලිත තත්ත්වයෙන් තොරව ගින්න පැතිරෙමින් පවතින නැව තුළ. ඒ වගේම ඊයේ රාත්‍රී කාලයේදී නැවේ පිපිරීම් කීපයක් වාර්තා වෙලා තිබුණා. ඒතර මේ පිපිරීම් නිසා නැවේ කාර්ය මණ්ඩලය දෙදිනකට අසත්තුවාල තත්ත්වයක් වාර්තා වෙලා එම දෙදින දැන් මේ වෙද්දි කොළඹ රෝහලට ඇතුළුවත් කළ තියෙනවා. ඒ අයගේ කකුල්වල මේ වෙද්දි අසත්තුවාලයක තමයි තියෙන්නේ. ඒ වගේම නැවේ තිබුණු කන්ටේනර් බහලුම් 8ක් 10ක් වගේ ප්‍රමාණයක් මේ වෙද්දි ගිනිගෙන මොහොතේ වැටෙමින් පවතිනවා. ඒතර නැවේ මේ තියෙන තත්ත්වය ඉතාමත් පාලිත්‍ය පාලනයෙන් තොර නිසා නැවේ කාර්ය මණ්ඩලය මේ දින නැවේ නිවත් වෙලා ආරක්ෂිත යාත්‍රාවලට ගොඩ වෙලා තිනු. ඒතකොට ඒ අනුව නැව මේ වෙද්දි පාලනයෙන් තොර තත්ත්වයක සහය වගේ මෑන්කර් ඒක නැවේ තියෙන නැංගුර මත තියෙන නිසා අපි තීරණය කළ තියෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වගේ නාවික හමුදාව, ගුවන් හමුදාව වගේ වගේම වෙරළ ආරක්ෂක බලකාය, දිවර දෙපාර්තමේන්තුව ආරායතන වගේ අපි මෙතන ඉන්න ආයතන සියලු දෙනාම එකතු වෙලා තීරණයක් ගත්තා. මේ නැව මේ වෙද්දි මෙම ස්ථානෙන් එහාට රැගෙන යා යුතුයි. මොකද මේ මෙතනින් පස්සේ වෙන්න තියෙන දේ තමයි එක්කෝ තෙල් දූෂණයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රසායන ද්‍රව්‍ය නිසා සාගර දූෂණයක් වෙන්න පුළුවන්. මේ තත්ත්වය අඩු කර ගැනීම සඳහා මේ වෙදි නැව අපි මෙම තියෙන තැන ඉඳලා තවත් නවසපු 50ක් ඈතට නැව ඇදගෙන යාමට සහ වගේම එහෙම ප්‍රදේශයේ ගැඹුර මීටර 1000ක් වගේ තැනකට නවත්ත ගන්න කියලා මේ වෙද්දී අපි අවශ්‍ය උපදෙස් නිකුත් කළා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරායින් හබ් මාස්ටර් ඇතුළු ඒව ශ්‍රී ලංකා වෙළඳ නැව දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව සහ වෙළඳ ආරක්ෂක බලකාය ඊට අදාළ කටයුතු කරන වෙද්දී කිසිසේ මේ අවස්ථාවේදී නැවේ ගින්න පාලනය කර ගැනීමට අපහසු තත්වයක් නිසා ඒ වගේම අපිට මේන් වෙන පුළුවන් පරිසර හානිය සහ මිනිසුන්ට වෙන හානිය වගේම දියර ජනතාවට වෙන හානිය අවම කර ගැනීම සඳහා ගල පුළුවන් උපරිම දේ තමයි මේ වෙදි නැව අපේ වෙරළ කලාපෙන් ඈතට ඇදගෙන යාම. ඒ නිසා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විදිහට මෙතෙන්දී ඒ අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. නැව අපේ වෙරළ කලාපෙන් ඈතට ඇදගෙන ගොස් නැව 50ක් ඈත මුහුදේ රඳවා තබන්න කියලා. asianmirror.lk